හොඳයි ඉතින් අපි යාළුවා අද ආයුබෝවන් කියලා ක්‍රිෂන් නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ යාළුවනේ ගෙවතු වගාව කරන ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් තමයි බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ගෙවතු වගාව කරගෙන යනකොට යාළුවනේ අපි ගොඩ දෙනෙකුට මුහුණ දෙන්නට සිදු වෙන ප්‍රශ්නයක් තමයි දිලීර රෝග. මේ දිලීර රෝග වරිනුත් ගොඩක් වෙලාවට පසෙන් එන දිලීර. එහෙම නැත්නම් පාංශු දිලීර නිසා අපිට මේ ගෙවතු වගාවේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට මේ ගෙවත්තේ ඇති වෙන පාංශු දිලීර තත්වයන් විදියට දියමලං කෑමේ තත්වය හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව දිලීර නිසා ඇති වෙන හිටු මැරීමේ තත්වය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට අපි බීජ තවාන් කරනකොට ඒ වගේම බීජ වගා මළුවල සිටුවල පැල වෙනකොට අපේ ඒ කුඩා පැල මේ රෝග තත්වලට ගොඩක් වෙලාවට මුහුණ දෙනවා. ඉතින් මේක ගැටලුවක් නිසා අද දවසේ මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ගෙවත්තේ වගා මාධ්‍ය එහෙම නැත්නම් බදුන් මිශ්‍රණය නිවැරදිව පාංශු දිලීර නාශකයකින් පූර්ව ප්‍රතිකර්ම කරගන්නේ කොහොමද කියලා අද දවසේ ඔයාලට මේ වීඩියෝ එකෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. හරි එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි මේ වගේ පාංශු දිලීර නාශකයකින් पूर्व प्रतिकर्म किरीम निसा अभी मुनवागे वासीद लभिंडे वाल पेनमति आलोने मेथिन्न बंडक बीच सिटोपु मल्लक मे बंडक पेलवलट यम किसी रोगी तत्व बेनवा मम्मी इक बंडक पेल गलवगत् वाल पेनमति मे बंडक पेल को मेलविला गीलतीनवा हर वतुरुनति उगे इवगेम मे बंडक पेल मूल प्रदेश अभी परीक्षा कल बलम मुखदेलाती मुल कलुपाट वेला कुणु गिहिलतीनवा पले रिचुवती मे पले मूल मंडल असल प्रदेश कड़ावटीमा सिद्धवेनवा इतिन मिन्न मे तत्व मुखद मे तीन रोगी तत्व अपिट पांशु दिलीर निसा अतिवेन हिटु मेरी मे तत्व कील हनुन्वा दिन्न पुलुवां इतिन मे तत्व गिवतुव गावेदी अपि गोड़ दिने मुहुन दिन प्रश्नयक बीज मे वगामल्ले सिटवन्न कलिं पांशु दिलीर नाशकेकिन मे वगामल्लट पूर्व प्रतिकर्म करगत्तोत् मे तत्वे अपिट पालने करगन्न पुलुवन् एक यान्ने मे वगामल्ले तियेन मे पस्वल वगामाध्ये तियेन मे तत्वे अतिकरण पांशु दिलीर विनाश करीम अपिट सिद्ध करगन्न पुलुवन् पांशु दिलीर नाशकयक् भाविता करला एहेम वुणोत् मेन मे रोग तत्वे अपिट अति वेन्ने नेहे मूल अवस्थावेदी ඉතින් යාළුවනේ මේ තත්ත්වය નિවර්ධ කරගන්න පාංශු ප්‍රතිකර්ම කරන්න අපිට පාංශු දිලීර නාශක කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. මේ වගේ පාංශු දිලීර නාශක වර්ග කිහිපයක්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න තියෙනවා. එක වර්ගයක් තමයි කැප්ටාන් කියලා කියන්නේ. ඔයාලා අහලා ඇති. ගොඩ දෙනෙක් මේ වර්ගය භාවිතා කරනවා මේ දිලීර නාශකය භාවිතා කරනවා. ඊට අමතරව තිරාම් කියන පාංශු දිලීර නාශකය අපිට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව හෝමයි කියලත් පාංශු දිලීර නාශකයක් තියෙනවා. අපිට මෙන්න මේ වර්ග තුනෙන් එකක් භාවිතා කරන්න පුළුවන් මේ වගා මාධ්‍යයේ පාංශු දිලීර තත්වයන් පාලනය කරගන්න. ඉතින් යාළුවනේ මම වෙළඳ පොලෙන් මේ පාංශු දිලීර නාශකයක් විදියට අපි කවුරුත් දන්න කැප්ටාන් කියන පාංශු දිලීර නාශකය තමයි මිලදී ගත්තේ. අතර මේ දිලීර නාශකය පිටි එකක් වගේ, ඒ කියන්නේ පවුඩර් එකක් වගේ තමයි අපිට මිලදී ගන්න තියෙන්නේ. මේ වගේ පැකට් එකක තමයි මේක ඉන්නේ. එතකොට ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇති මේ දිලීර නාශකය භාවිතා කරලා අපිට දිලීර නිසා ඇතිවෙන හිටු මැරීමේ තත්වය පාලනය කරගන්නට පුළුවන්. ඒ වගේම මේක පාංශු දිලීර නාශකයක් විදියට අපි භාවිතා කළාට මේක පත්‍රවල ඇතිවෙන යටිපුස් වගේ දිලීර රෝගවලටත් මේ දිලීර නාශකය භාවිතා කරලා පාලනය කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ දිලීර නාශකයේ ග්‍රෑම් 50 පැකට් එකක් තමයි මම මිලදී ගත්තේ. මේ ග්‍රෑම් 50 පැකට් එකක් රුපියල් 270ක මුදලකට තමයි මම මිලදී ගැනීම සිද්ධ කළේ. පාංශු දිලීර නාශකයක් තෝරගනිද්දී ඔයාලට මේ වර්ගයේම ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට හෝමයි එහෙම නැත්නම් තිරාම් වගේ දිලීර නාශකයකට උනත් යන්න පුළුවන්. ඒ වගේම මේක සඳහන් වෙනවා මිරිස්, මාළු මිරිස්, තක්කාලි, වම්බටු, රාබු, බීට්‍රෝට්, ගෝවා, නෝකෝල්, ලූණු වගේ භෝගවල දිලීර නිසා ඇතිවන හිටු මැරීමේ තත්වයට මේක භාවිතා කරන්න පුළුවන් කියලා. ඊට අමතරව මේක බීජ ප්‍රතිකාරකයක් විදියටත් භාවිතා කරන්න පුළුවන් කියලා මේකේ සඳහන් වෙනවා. සිටුවන්න කලින් අපිට බීජ වලින් නැතිවෙන දිලීර රෝග පාලනය කරන්න බීජ ප්‍රතිකාරකයක් විදියටත් අපිට මේ දිලීර නාශකය භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි යාළුවනේ ඔන්න මම මේ දිලීර නාශක පැකට් එක විවෘත කරගත්තා. එතකොට මේක ඇතුලේ මේ විදියට තමයි දිලීර නාශකය අඩංගු වෙන්නේ. තවත් පැකට් එකක් ඇතුලේ තමයි මේක ඇතුළත් කරලා තිබෙන්නේ. ඒ වගේම මේ පැකට් එක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ අපිට මිනුම් කරගන්න
පොඩි කප් එකක් මේ කප් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ දිලීර නාශකය යොදා ගැනීම සිද්ධ කරන්න සාමාන්‍යයෙන් යාළුවනේ මේ වගේ පාංශු දිලීර නාශකයක් භාවිත කරද්දී අපිට ඒ භාවිත කරන්නට නිර්දේශයක් තියෙනවා සාමාන්‍යයෙන් මේ දිලීර නාශකෙන් ග්‍රෑම් 7ක් ජලයේ ලීටර් 5ක දිය කරලා ඒ ද්‍රාවණය තමයි අපිට මේ පාංශු ප්‍රතිකර්ම කරන්න සාමාන්‍යයෙන් යොදා ගන්න නිර්දේශ කරලා තිබෙන්නේ නමුත් මේ ප්‍රමාණයන් සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන් එහෙම වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ කප් එකේ සඳහන් වෙනවා ග්‍රෑම් 20ක් කියලා සටහන් වෙලා තියෙනවා මම හිතන්නේ පැහැදිලිව පේනවත් දන්නේ අපේ යාළුවන්ට ග්‍රෑම් 20ක් කියලා සටහන් වෙනවා මේ ප්ලාස්ටික් කප් එකේ ඒ කියන්නේ මේ කප් එකෙන් අපි පුරවලා එකක් ගත්තොත් මේ දිලීර නාශකය මේකේ ග්‍රෑම් 20ක් අඩංගු වෙනවා ඒක නිසා මේ කප් එක භාවිත කරලා අපි අවශ්‍ය ප්‍රමාණයට දිලීර නාශකය මිනුම් කර ගැනීමේදී අපි සලකිලිමත් වෙන්න ඕනේ හරි යාළුවනේ ඉතින් මම ඔන්න කැප්ටන් දිලීර නාශකයෙන් ලීටර් 5ක් හදා ගන්න විදිය ගැන කිව්වා හැබැයි මට මේ වෙලාවේ ලීටර් 5ක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක නිසා මට අවශ්‍ය වෙන්නේ ලීටර් 1.5ක් විතර ප්‍රමාණයක් ඒක නිසා මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ කැප්ටන් දිලීර නාශකයෙන් ලීටර් 1.5ක් කොහොමද හදාගන්නේ කියලා ද්‍රාවණය කොහොමද හදාගන්නේ කියලා ඒ ද්‍රාවණය තමයි අපිට පාංශු ප්‍රතිකර්ම කරන්නට භාවිත කරන්න තියෙන්නේ හරියනම් බලමු මේකට මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා දිලීර නාශකය දිය කරගන්න ද්‍රාවණය හදාගන්න මේ විදියට බාස්කට් එකක් පාවිච්චි කළා මේකට අපිට පරණ බාස්කට් එකක් යොදා ගන්න පුළුවන්. හරි මම දිලීර නාශකයෙන් ලීටර් 1.5ක් තමයි හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට වතුර ලීටර් 1.5ක් මැන ගන්න මම මෙන්න මේ බෝතලේ පාවිච්චි කළා. ඔයාලට පේනවා ඇති මේකේ වතුර ලීටර් 1.5ක් තියෙනවා. හරි ඊළඟට මේ තියෙන දිලීර නාශකය ඒ වගේම මම කතුරක් භාවිත කරනවා මේ දිලීර නාශකයේ තියෙන පැකට් එක ඕපන් කර ගන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ අවශ්‍ය දිලීර නාශක ප්‍රමාණය මැන ගන්න මම මේ කප් එක පාවිච්චි කරන්නේ නැහැ මොකද මේ කප් එකෙන් ග්‍රෑම් 20ක් වගේ ලොකු ප්‍රමාණයක් මැන ගන්නකොට තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි මම ලීටර් 1.5ක් හදන නිසා මම මෙන්න මේ වගේ තේ හැන්දක් යොදාගත්තා මේක නිවැරදිව මිනුම් කරන්න ඒ වගේම කියන්න ඕන මේ වගේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරනකොට අපේ ආරක්ෂාව පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන ඒක නිසා ගොඩක් වෙලාවට මේ වගේ ග්ලව්ස් අපිට භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඒ වගේම තමයි භාවිත කළාට පස්සේ මේ වගේ දිලීර නාශක අපි බාහිර පරිසරයේ තියන්න හොඳ නැහැ අපේ දරුවෝ ඉන්නවා අපේ ආහාර වර්ග තියෙනවා ඒක නිසා ඒවට මුහු නොවන විදියට මේවා ආරක්ෂිත තැනක අනිවාර්යයෙන්ම ගබඩා කරන්න ඕන භාවිත කළාට පස්සේ ඉතින් මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා හරි ඔන්න මේ බාස්කට් එකට තමයි මම දිලීර නාශකය පිළිල කරගන්නේ මුලින්ම වතුර ප්‍රමාණය මේකට එකතු කරනවා ඒ වගේම මතක තියාගන්න ඕන ජලය අපි එකපාරට ඔක්කොම එකතු කරන්නේ නැහැ ලීටර් 1.5න් කොටසක් තමයි අපි මුලින්ම එකතු කරන්නේ මේකට ඊළඟට දිලීර නාශකයේ තියෙන පැකට් එක අපි මේ විදියට විවෘත කර ගැනීම කරන්න ඕන ඊළඟට අපි මේ තේ හැන්ද මම ගත්තේ මේක හරියට මෙෂර් කරගන්න ඕන නිසා හරි මම මේ දිලීර නාශකයෙන් වතුර ලීටර් 1.5ට තේ හැඳි 1.5ක් එකතු කර ගැනීම සිද්ධ කරනවා හරි යාළුවනේ ඔන්න වතුර ලීටර් 1.5ක ප්‍රමාණයට දිලීර නාශකයෙන් තේ හැඳි 1.5ක් තමයි මම යොදාගත්තේ ඊළඟට අපි මේක හොඳින් කවලම් කර ගැනීම මේ විදියට සිද්ධ කරන්න ඕන මේ දිලීර නාශකය හොඳින් දිය කර ගැනීම කරන්න ඕන මෙන්න මේ විදියට අපිට ඒකට මේ වගේ කෝට්ටක් භාවිත කරන්න පුළුවන් හරි ඔන්න දිලීර නාශකය දැන් හොඳට දිය වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති ඊළඟට මම මේ ජලයේ ඉතුරු කොටස මේකට එකතු කරනවා නැවත වාරයක්
මේ විදිහට කවලම් කරනවා නම් හොඳයි. හොඳට මිශ්‍ර කරගත්තත් හොඳයි. හරි ආලුවනේ ඔන්න කැප්ටන් දිලීර නාශකයෙන් පාංශු ප්‍රතිකාරකයෙන් මම ලීටර් එකමාරක් ඔන්න සකස් කරගත්තා. දැන් මේ ද්‍රාවණයේ ආලුවනේ අපිට භාවිතා කරන්න පුළුවන් පාංශු ප්‍රතිකාරකයක් විදියට. හරි ආලුවනේ දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මම වගා මාධ්‍ය පුරවලා ගත්ත වගා මල්ලක් වගා බෑග් එකක්. ඒතර මේකේ තමයි මම ඊළඟට පැල සිටුවීමට බලාපොරොත්තු වෙන්නේ. මම මේක නම් සූදානම් කරගත්තේ බණ්ඩක්ක බීජ සිටුවන්න කෙලින්ම මේකේ අපිට සිටුවන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි මේ දිලිර නාශකයෙන් පාංශු ප්‍රතිකර්ම කරගන්න ඕන. ඉතින් ඒක කරගන්න විදිය තමයි දැන් ඔයාලට මම ඊළඟට පෙන්නන්න හදන්නේ. එතකොට මේ වගා මල්ලට මම කොම්පෝස්ට් පොහොර ඒ වගේම මතු පිටපස් එකට එක මිශ්‍රණය තමයි පුරවලා තියෙන්නේ. හැබැයි මේ මිශ්‍රණය අපිට හැට නොපෙනෙන පාංශු දිලිර වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඒවා අපිට ඉවත් කරගන්න පුළුවන් මේ වගේ කැප්ටන් වගේ පාංශු දිලිර නාශකයක් භාවිතා කරලා. අපි භාවිතා කරන කලින් නැවත වාරයක් හොඳට මේ පාංශු දිලිර නාශකය කවලම් කර ගැනීමක් මෙහෙදී සිදු කරන්න ඕන. මේ විදිහට අපිට පුළුවන් දිලිර නාශකයෙන් කොටසක් අරගෙන මේ විදිහට මේ බඳුන් මිශ්‍රණය හොඳට තෙත් වෙන විදියට හොඳට පෙඟෙන විදියට අපිට මේ දිලිර නාශකය මේ විදියට යෙදීම සිදු කරන්න ඕන. මෙන්න මේ විදියට යාළුවනේ අපිට දිලිර නාශකයෙන් පූර්ව ප්‍රතිකර්ම කරගන්න පුළුවන්. මේ විදිහට දිලිර නාශකය යොදනකොට මේ බඳුන් මිශ්‍රණයම තෙත් වෙන විදියට යොදන්න පුළුවන් නම් ඒක ගොඩක් සාර්ථකයි. හරි ආලෝනේ ඔන්න දැන් අපිට සාර්ථක වෙන්න පුළුවන් අපේ භෝග වගාවට ඒ වගේම අපි සිටවන පැලවලට අපි සිටවන බීජවලට හානි කරන ගොඩක් පාංශු දිලිර තත්වයන් මේකෙන් අපිට ඉවත් කරගන්නට හැකියාව ලැබුණා කියලා. ඔන්න ඊළඟට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන බීජ වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැල වර්ග වෙන්න පුළුවන් ඒ දේවල් අපිට මේ බඳුනේ මේ වගා බෑග් එකේ මේ වගා මල්ලේ අපිට සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ විදිහට මේ කැප්ටන් කියන පාංශු දිලිර නාශකයෙන් අපිට මේ වගේ වගා මලු වගේම අපිට පුළුවන් බිම තවාන් කරනවා නම් ඒ තවාන් මාධ්‍ය තියෙන දිලිර වර්ග උනත් ඉවත් කරගන්න අපිට මේ ප්‍රතිකර්මය භාවිතා කරන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඔන්න අද දවසේ ඔයාලට වැදගත් වෙන මේ ගෙවත්තේ වගා කරනකොට ගෙවත්තේ වගා මාධ්‍ය ජීවාණුහරණය කරගන්න ආකාරය පිළිබඳව මම පියවරෙන් පියවර තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් විශ්වාස කරනවා ඔයාලා ගෙවතු වගාව කරද්දී ඔයාලටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන දිලිර රෝග පාලනය කරගන්න මේ උපක්‍රමය භාවිතා කරගන්නට ඔබට දැන් හැකියාව තියෙනවා කියලා. ඉතින් වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කෘෂි නිවුස් YouTube channel එක ඔබ තවමත් subscribe කළේ නැත්නම් අපේ channel එක subscribe කරන්න දකුණු පැත්තේ bell icon එක තියෙනවා bell icon එකත් click කරන්න. එහෙම වුණොත් අලුත්ම තොරතුරු අපට ඉක්මනින්ම බලා ගන්නට දැනගන්නට අවස්ථාව උදා වෙනවා. ඉතින් යාළුවනේ අද දවසේත් කෘෂි නිවුස් YouTube channel එකෙන් සමුගෙන යනට තමයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේත් කෘෂි නිවුස් එක්කතුනාට ඔබට ගොඩක්ම ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් වේවා කියලා ඔයාලා සියලුම දෙනාට.